ඝනවස්තුවල පරිමාව සොයන අවස්ථාවේදී අපිට මේ වගේ කේතුවක පරිමාව සොයන ගාණක් ලැබෙනවා. අපි කොහොමද ඒක හදන්නේ කියලා බලමු. දැන් මේ කේතුවේ දත්ත කීපයක් දීලා තියෙනවා. අපි මේ දත්ත සඳහන් කරමු මුලින්ම. මේ කේතුවට තියෙනවා ඇල උසක්. ඒ ඇල උස තමයි මේ පෙන්වන්නේ මෙතන. කළු පාටින් මෙන්න මේක ඒක පෙන්නනවා සෙන්ටිමීටර් 7යි මූල 2ක්. මේ ඇල උස. ඒ වගේම ලම්බ උසකුත් තියෙනවා. ඒක සෙන්ටිමීටර් 7ක් වෙනවා. ඊළඟට මේකේ අරය. මම මේ කොටස R. අරය තමයි අහන්නේ. දැන් මේ දේවල් යොදාගෙන අපි කරන්නේ කේතුවේ පරිමාව සොයන එක. දැන් ඔබට බැලූ බැල්මට පේනවා මෙහි පවතින්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක්. එන්න මෙහෙම. මේක ඍජු කෝණී ත්‍රිකෝණය. අපි මේ නිසා මේට පයිතගරස් ප්‍රමේය පාවිච්චි. ඒ අනුව හතයි මූල දෙකේ වර්ගය කර්ණයේ වර්ගය කියලා ගන්න පුළුවන්. ඒ සමානයි R වල වර්ගය එතු කිරීම ලම්බ උසේ වර්ගය එක හතේ වර්ගය. ඔය විදිහනේ. එතකොට මෙතනින් එනවා හතයි මූල දෙක මේක හැදින්නේ 98ක් බාටපත් වෙනවා. R වර්ග එතු කිරීම මෙතන 49යි. මේ ආකාරයට ගත්තට පස්සේ අපට R වලට උත්තරයක් එනවා පිළිතුරක්. R සමානයි 7යි සෙන්ටිමීටර. ඊළඟට අපිට කේතුවේ පරිමාව සොයන්න තියෙන්නේ. දැන් කේතුවේ පරිමාව සොයන සූත්‍රය ඔබ හොඳින්ම දන්නවා. 3 1යි 5R වර්ග h. දැන් මේ අපි දන්න දත්ත මේකට ඇතුළු කරමු. අපි R හොයාගත්තා. 3න් එක වැඩි කිරීම R 5 කියන්නේ 7න් 22. අපි R කියන්නේ 7. 7 වැඩි කිරීම 7. ඊට පස්සේ අපි දන්නවා H උස. ඒකත් 7ක්. මේ හතට මේ හත කපිලා යනවා. අපිට ඊට පස්සේ මේක සුරු කරලා පස්සේ එන උත්තරේ 359.33. ඝන සෙන්ටිමීටර්. 359.33 ඝන සෙන්ටිමීටර් වලින් තමයි අපට මෙම කේතුවේ පරිමාව කියන 359.33 ඝන සෙන්ටිමීටර් වලින් අපට අවසානයේ කේතුවේ පරිමාව ලැබෙනවා.